पसुगी दहसे विनिदा इंडियावे तमिलनाडु प्रांते कोयंबतूर ही आगमिक स्थानीय कसल मोट्रोतेक्तुल सिदु पिपिरिमकिन पुद्गलेकु जीविताक्षेट पात्तुना मेलस जीविताक्षेट पात्तुने जमीशा मुवी नम 25 वर्षदि मुस्लिम जातिक तरुणे इम अवस्थावेदी मोट्रोतेतुल तिबु गैस सिलिंडर एक पुपुरागोस तिबु बवद पसु असोयागत्ता पिपिरिम सिदु मोट्रोते तिबी पुपुरा नोगिय तवत गैस सिलिंडर एक वीदुरु कैबली वानेबोल यकड एन सह रासायनिक द्रव्य तोगयक्द सोयागनीमट एरट आरक्षक अंश वलट हकिबुना मेम पिपिरिम सेक कटितु सिदुवीमक बवट निरीक्षणे कल इंडियावे तमिलनाडु पोलिसिय अदाल पिपिरिम ත්‍රස්ත ක්‍රියාවක් දැන සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශන ආරම්භ කළා. එම විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාරයේ සිදු වූ ආකාරයේ මෙහෙයුමක් ඔහු විසින් සැලසුම් කර තිබු අතර එම ප්‍රහාරය කොණි අම්මන් කෝවිලෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබු බවයි. ඉන් අනතුරුව කොයම්බතෝරුහි කොට්ට ඊශ්වරන් කෝවිල වෙත ප්‍රහාරය එල්ල කිරීමට ඔහු සැලසුම් කර තිබු බවටයි මූලික විමර්ශන වලින් අනාවරණ වුණේ. මේට වසර කිහිපයකට පෙරද ඔහු පිපිරිම් ගණනාවක් සිදු කිරීමට උත්සාහ කර ඇතත් සාක්ෂි අනාවරණ කර ගැනීමට නොහැකි වීමෙන් ඔහු පොලිස් බහරයට ගැනීමට නොහැකි වී තිබු බවයි වාර්තා වන්නේ. එමෙන් පාස්කු දින ප්‍රහාරයේ මහමල් කරුලස හැඳින්වෙන සහරන් හෂිම් සම්බන්ධ තවහිද් ජමාත් සංවිධානයේ තමිල්නාඩු ශාඛාව සමගද මොහු සමීප සම්බන්ධතා පවත්වා ඇති බව තහවුරු වී තිබෙනවා. මීට අමතරව කේරළයේ බන්ධනාගාරයක රඳවා සිටින ISIS සංවිධානයට සම්බන්ධ මොහමඩ් අසරුඩීන් සමගද සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණ වී තිබෙනවා. මේ අතර සෙකකරුගේ නිවසේ සිට පිරිසක් විසින් යම් පාර්සලයක් ඉවතට රගෙන ආකාරය දක්වන CCTV දර්ශන පෙලක්ද මේ වන විට ඉන්දිය මාධ්‍ය තුල සංසරණය වෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සෙක කරු සමීප වසුරු කළ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ද මේ වන විට ප්‍රශ්න කරන බවටයි ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබුණේ.